ආදරණීය දුවේ පුතේ දෙක ශ්‍රේණියේ ඉන්න පුංචි ඔයාලට ඔන්න පුනරීක්ෂණ අභ්‍යාසයක් විදිහට අපි කරගෙන යන වැඩපොත තමයි දැන් අපි පටන් ගන්න සූදානමින් ඉන්නේ. අද වැඩපොතේ පරිසරය කොටසට අපි සම්බන්ධ වෙන්නේ අපි කරපු පාඩමක් නැවත ඒ ගැන අවබෝධය තියෙනවද කියලා පැහැදිලි වීමක් පැහැදිලි කරගැනීමක් කරගන්නයි අපි බලාපොරොත්තු වෙමින් ඉන්නේ. හොඳයි. එහෙනම් මුලින්ම අපි බලමු බලන්න මොනවද කරන්න තියෙන්නේ අපිට කියලා නේද? මට කියන්න බලන්න පවන්නේ. පවන්නේ මට කියන්න බලන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් අපිට මොනවද කරන්න තියෙන්නේ මේ මෙන්න මේ කොටසේ. ඔබේ පාසලේ ඇති පහත දැක්වෙන ස්ථාන හඳුනාගෙන යා කරන්න. හරි බොහොම හොඳයි. ඔන්න ලස්සනට කියවා වගේම පුතේ මට දැන් කියන්න මෙතන දැන් මොනවද අපිට කරන්න කියන්නේ කියලා පවන්නේ. ආයෙම ප්‍රශ්න කියන්න එපා. මුතල් දැන් පුතා දැන් මෙතන මොකද කරන්නේ? මේ උත්තර ලියනවද යා කරනවද? යා කරනවා. යා කරන්න දැන් ඔන්න මේ පැත්තේ තියෙන පින්තූර ටික දිහා බලන්න ඕනේ. මේ පැත්තෙන් තියෙන වචන ටික දිහා ඉස්සෙල්ලාම බලන්න ඕනේ. දෙක පාරම යා කරනවද? නැහැ. හරි හොඳයි. එහෙනම් ඔන්න පැන්සල අරගමු, අඩිකෝදු අරගමු. අපි නිවැරදි ස්ථානයට නිවැරදි නම ගැලපෙන නම හොයලා යා කරමු. එහෙමනම් බලන්න 1 2 3 කියලා ටිච 10ට ගණන් කරන්න ඉස්සලා යා කරන්න ඕන. හොඳයි. අපි එහෙනම් බලමු බලන්න ළමයි කොහොමද මේක කරලා තියෙන්නේ කියලා. අපි කියමු තනුෂි. තනුෂි මට කියන්න බලන්න ඉස්සරලාම මොකද්ද පුතේ තියෙන පින්තූරය කියලා. මුලින්ම තියෙන පින්තූරය මෙතනින් පුස්තකාලයේද බුදුමැදුරද ආපන ශාලාවද සෙල්ලම් මැදුරද විදුහල්පති කාමරේද මුලින්ම තියෙන බුදුමැදුර. බොහොම හොඳයි. ඔන්න එහෙනම් තේෂය ආකරා. ඊළඟට තියෙන්නේ පුස්තකාලය. අන්න හොඳයි. පොත් තියෙනවා නේද? ළමයි වාඩි වෙලා කියවනවා, පොත් තෝරනවා. අපි කිව්වා මෙතනට පුස්තකාලය කියලා. හරි. ඊළඟට බලන්න ළමයි සමහර අය කෑම කනවා, සමහර අය කෑම ගන්නවා. එතන කොතනද? ආපන ශාලාව. කැන්ටීන් කියලා ගහලා තියෙනවා නේද බෝඩ් එකේ. එහෙනම් කැන්ටිම කියලා කියන්නේ මොකද්ද? ආපන ශාලාව. බොහොම හොඳයි. ඊළඟට ඔන්න විදුහල්පතිතුමා ඉන්නවා, කබඩ් තියෙනවා, ඉස්කෝලේ ගැන ඔන්න විස්තර දක්වලා තියෙන පුවරු තියෙනවා, ඉස්කෝලේ විශේෂයෙන් ලබාගත් ජයග්‍රහණ. ඔන්න අපේ ළමයි ඔනෙලි ගහනවා හෝ කියලා යා කරනවා නේද ඔනෙලි? ඔනෙලිට ඔන්න පොතක් අරන් තියලා තියෙනවා අම්මා. ඒ පොතේ තමයි යා කරන්න ඕනේ. හරි. තනුෂි එහෙනම් මට කියන්නකො දැන් මේ විදුහල්පතිතුමා ඉන්නේ කොතනද කියලා. තනුෂි. තනුෂි නෑ වගේ නේද? හරි. එහෙනම් අපි යාලා බලමු. විදුහල්පති කාමරය. බොහොම හොඳයි. ඔන්න එහෙනම් යා කරලා විදුහල්පති කාමරයට. ඊළඟට ඔයාලා ආසම තැනක් තියෙනවා නේද? ඉස්සෙල්ලා බෝට්ටු තියෙනවා, ඔන්චිල්ලා තියෙනවා. ඒ මොකද්ද? ඒ කොතනද? සෙල්ලම් මිදුල නේද පුතේ? මෙතන තියෙන සෙල්ලම් මිදුල කියලා අපි එහෙනම් ඔන්න යා කරා. බොහොම හොඳයි. එහෙනම් අපි යනවා ඊළඟ කොටස බලන්න. කිසර. කිසර මට කියන්න බලන්න මොකද්ද මේක කරන්න තියෙන්නේ කියලා. කිසර පහත දේවල් ඔබ කරනවා. කරනවා නම් මොකද? ඔව් කියාද? නැත්නම් හා කියාද? ලියන්න. බොහොම හොඳයි. එහෙනම් ඔන්න පළවෙනි එකේ දැන් ඔන්න කරනවා නම් මේ දේව කරනවා නම් ඕ කියලා ලියන්න ඕන. නැත්නම් කරන්නේ නැත්නම් මොකද ලියන්න ඕනේ?
නැහැ කියලා නේද? හරි. එහෙනම් අපි බලමු පළවෙනියටම තියෙනවා යසිරු. මොකක් කියලාද තියෙන බලන්න කියන්න පුතා මේ. කියන්න බලන්න. මොකක් කියලාද තියෙන්නේ? පළවෙනි කියවන්න බලන්න. විදුහල්පති තුමහෝ විදු නා ගුරු ඔව් මහා භවතේකෝ ගුරු භවතේකෝ ගුරු භවතේක කියලා කියන පොතේ ගුරුවරයෙක් පන්තියට ඔව් මිනි විත නැගී සිට ආචාර කරනවා කරනවා ඒ මොකද්ද ඒ කිව්වේ ආයසිරු මොනා කියලාද ඒ කිව්වේ විදුහල්පතිතුමා හෝ ගුරු භවතෙක පන්තියට පැමිණි විට නැගී සිට ආචාර කරනවා ඒ මොකද්ද කවුරු හරි දැන් ඔයාලගේ පන්තියට ආවම ඔයාලා නැගිටලා ආයුබෝවන් කියන්නේ නැද්ද කියනවා කියනවා නේද ආ නැගී සිට ආචාර කරනවා කියන පුතේ අන්න ඒකට එහෙනම් පුතාලා මේක කරනවද නැද්ද කවුරු හරි විද්‍යාලේ හරි ගුරුවරයෙක් හරි පන්තියට ආවම නැගිටලා ආයුබෝවන් කියනවද නැද්ද කියනවා කියනවා එහෙනම් මේකට ඔව්ද ලියන්නවද නැහැ කියලාද ඔව් ඔව් කියලා ආ බොහොම හොඳයි එහෙනම් ඔන්න අපි ඔව් කියලා ලියනවා වරහන ඇතුලේ වරහන ඇතුලේ ඔව් කියලා ලියනවා එහෙනම් අන්න ඒ වගේ පුතේ ඉතුරු වරහන් ටිකට ඔව් නැහැද කියලා ළමයි ලියලා ඊට පස්සේ බලමු අපි මොනවද ලිව්වේ කියලා හොඳයි එහෙනම් බලන්න කරන්න ඔව්ද නැහැද කියලා ලියන්න මේ ටික කියවලා තනියම හොඳයි එහෙනම් මට සෙනුලි සනුලි සනලි කියවන්න බලන්න ඊළඟට දෙවෙනි එකේ මොනවද කියන්නේ ඕද නැතද කියලා ලියන්න මොකද්ද දෙවෙනි එකේ කියන්නේ පුතේ මොලේ ගුරු ගුරුවරුල් ගුරුව ඔව් ඉදියේ සංරව හැසිරෙනව හැසිරෙන්නේ නැහැ මම ගුරුවරු ඉදිරියේ සංවරව හැසිරෙන්නේ නැහැ මම ගුරුවරයෝ ඉන්නකොට පන්තියේ කෑ ගහනවා හෝ කියනවා දඟලනවා පොත්වල වැඩ කරන්නේ නැහැ නැතුව ඉන්නවා මේ වගේ ඕන් නැති ළමයෙක් වගේ වැඩ කරනවලු එහෙම කරනවද ඔයා නැද්ද නෑ නැහැ නේද හරි එහෙනම් ඔන්න මට ලියලා තියෙන්න ඕන වරහනේ ඕ කියලාද නැහැ කියලාද නැහැ කියලා නැහැ කියලා බොහොම හොඳයි ඔන්න එහෙනම් අපි නැහැ කියලා ලියුවා හරි එහෙනම් අපි බලමු ඊළඟට තුන්වෙනි එකේ තේජා කියවන්න බලන්න අපේ කියවීම අපි කොහොමද කියලා බලන්න තුන අපේ එකේ ළමයිගේ නේද හරි තේජා ඊළඟට කියවන්න බලන්න එහෙමනම් ඊළඟ මොකද්ද කියන්නේ ගුරුවරු ඉදිරියේ සංවරව හැසිරෙන්නේ නැහැ. ඒක නම් පුතේ දැන් ඉස්සෙල්ලා කිව්වනේ. ඊළඟ එක. ඊළඟට කියන්න බලන්න. මම ගුරුවරුන්ට ගෞරව කරනවා. ගුරුවරුන්ට ගෞරව කරනවා. ගුරුවරයෙක් ආවම නැගිටිනවා. නේද? මේ වගේ ගුරුවරුන්ට ගෞරව කරන ළමයෙක් නම් ගුරුවරු නිසා කෑ ගහන්නේ නැහැ. එහෙනම් ඔයා ගුරුවරට ගෞරව කරන ළමයෙක්ද නැති ළමයෙක්ද ගෞරව කරනවද නැද්ද කරනවා එහෙනම් කරනවා නම් අපි ඔව් කියලාද නැත කියලාද ලියන්න ඕනේ ඔව් ඔව් බොහොම හොඳයි ඔන්න අපි එහෙනම් වරහනේ ලියනවා ඔව් කියලා හරි එහෙනම් අපි ඊළඟ කියවන්න කියලා කියමු සඳීනට සඳීනා කියන්න බලන්න ඊළඟ කොටස Excuse me, teacher. මින්දුල. එහෙනම් කියන්න බලන්න මින්දුල. අපි හතරවෙනි ප්‍රශ්නේ කියන්න බලන්න ඕද නැහැද කියලා ලියන්න ඕනේ කියලා බලමු අපි. ගුරුවරයෙක්
Asmatu itu lagi situ pilihturu denawa. Ah, orangnya prasna kayak uang mana lagi situ pilihturu denawa lagi itu lah utara denawa lo. Utara hema karena apa tuh nanti? Karena. Karena ma. Oh, dengan orangnya Eva ke tien lo, mana nih? Eva karena orang dengan orang teach online class ke orang prasna kayak uang teh melama yang bodoh denawa lagi itu lah utara denda. Ah, itu kan sama deh, mie bajing itu lihat, mau kuno, sama mie karena apa dengan itu kita terus melihat guru apa ini, nih, ah guru mau pertanyaan kayak uang apa, negi itu lah utara denda, ekor purut dah, honda purut dah, tienno na honda purut dah, ah guru mereka dek tuh kami negi tienno na, ah pertanyaan kayak uang negi itu lah utara denno na, mau nama hari teacher, ah guru mereka dina mana ngat dekain malah kotak, dina kota fans lah, dina kota sama kenya teacher luat, dina kota gambar terus, dina kota ah dekain denno na, mie mau honda purut apa aja itu tiaga tuh itu, hari, enang onne, pertanyaan kayak suwir negi itu pilih terus dina mah, oh deh neh deh mindu lah. Oh, oh, boh, mohon lah. Eh, nama pi, dia nanti enone. Okay lah. Hari, eh, nama pi balamu awasan, awasan prasne. Netuki, netuki kiaan ibar awasan prasne he na. Oh, udah neh dek kira liyan lah pita. Mama guru berun ibiri ekel gahane ba. Ah, mama guru guru ni dulu kaya gahana ma. Oh ya, hema kerana apa ni tu ki? Nah, nah. Eh, nang apa lihat dah tu mana nah kira apa sama ni? Ada bukti? Ah, guru guru istirahat orang ni nak berhaiye. Kaya gahana nah kira ni dia gahana tu bayi ni nah guru guru tu ki kerana ben nama ni apa ni ada? Hmm. Eh, nang maila ni aku nak guru guru dulu kaya gahana malu. Putar lah bayi hema kerana nah ni, ni ada. Ah, eh, nang apa lihat orang ni muka kira ada? Ane tu ki neh kira la, neh dah hari, bohong bohong, neh hari. Enam orang sandi na, api balamu, ini langkat, apade anda tiye nama, ini langkat korang sete, sandi na balan kira ni langkat korang semua dah apade kerana tiye ni kira la. Ada pemandu. Kara taba yani mata obata kala haki dewal yatin nirak andina. Ha, pasala kramavata alankara taba yani mata obata kala haki dewal yatin irak andina. Bohomo honda. Eh na, api dem pasal lasten itu tiagaan ni ko hamad alangkara wat tiagaan ni, ni de lasten na kira kira alangkara. Prama wat, eh kan pilih walat tiagaan no on dewal, api katakan lah tiye nama, eh na eh dewal mata keragaan, api dem eh makaran no on dewal walat, ada ni rakan ni kira kira ni, ada ni rakan ni, tu orang wah kira ni de anjala tiye no na wala eva ke hari na. Ewang ke kerana orang dayak na, ni deh, har. Eh nampar lagi di andi mabaran na cover di di andi, none. Ya, eh makaran orang ni dayak kena ngi mabar di di andi, netu in none. Api, ni deh poti. Har, honda. Eh mana? Kabaran di di andi ni patangkan. Hebat ini, hamil kat mana kira mana none. Macam mana ini hamil orang kat mana kira mana kira ia itu mai, kira balan tamai balan none. Eka pi kerana orang dayak tu net. Pasal last rancu pelibat tiaga, anak kerana loan daya, na irakan dinda. Eh mana tengah ini kat tera la, istirahat ya anak. Mana dah? Ha. Orang api yang ini loan daya mana mana kita beranai hadan ni. Anak. Beranai kian dah istirahat mati ya nama. Anak. Atu game. Ah, irakan dinda loan daya mana? Andi loan. Andin, no, ni ek pas la pergi sendiri tiada kan kerana no, nanti yang mana deh nak tu game dia tinggal pion na, ira kenda, ira kekian beran. Wa, wa, pelak galavim. Ah, wal pelak galavim, kerana no ada nak de. Ne. Ah, wal pelak galavan no ada pas la last sendiri tiada kan no orang na. Ne. Wal pelak galavan itu tiap tinggi mana kelaya awak gamer mana midul. Oh, yang lagi. Kalau bagi tiaga no ada? Nee. Ini nang galavan no orang ni ada? Oh. Ah, ini nang ikhlas kandi no orang ni ada?
Oone. Oone ne, eka tamai. Oone hena ida kella. Ilang eka kiyanna balanna. This putu piliwalata tabima. This putu piliwalata tabima. Karanna ona da nadda lassanata tiya ganna ona nam panthi kamare api. Oone. Oone hena ida kandinawada nadda? Andinawa. Andinawa. Hari. Oone hena oyage yaluwa situki ta ilagata avasthawa denawa situki. Situki kiyanna balanna hatare wini wakya situki. Katunu desputu sakas kirima. Katunu desputu sakas kirima. Karanna onada nadda situki. Lassanata kramawathuwa tiyaganna. Oone. Oone. Neda naththam kadichewa kadicha wagema tibbama. Kunu godawal wage goda gahenawane. Neda kathayine. Enam ona irak kanda. Passene ekak kiyawanna balanna. Situki. Bitti walata. Bitti wala tinta gama karanna onada nadda lassana karaganna oone oone ehenam irak gahanawa teacher hari e langata hari wen eka kiyawanna balanna paasale athi mal oh mal walata wathura Dami. Pasale eti mal pelawalata wathura dæmima. Wathura dæmme naththam mal pela tika merenawane. Neida? Ehenam wathura daanna onada naththa lassanata tiyaganna pasala. Oone. Oone. Ehenam onna ekata tirak kanda api. Hari. Bohoma hondai. Ehenam api ilagata ahala balama balanna avasana deka iriyan denna den denna okkoma iriyanda neida siluni. Siluni. Ehenam mona kiyala balanna hatweni wakya. Kiyawanna balanna siluni. Panti. Panti. Oh. Kamare. Panti kamare. Nivala. Pintura. Pintura. Ellima. Panti kamare bittiwala pintura ellima. Pintura ellanna onada nadda? Lassana wenna ape pantiya. Oone. Oone, ena ila kandinna depada. Andinna. Andinawa, hari. Metudi. Metudi heran kiyala balanna ilanga ekata ila kandinna depada kiyala kiyawanna balanna. Pa. Payata. Oh. Pagena. Dal. Mul. Iwat kirima. Payata pagena gal mul iwat kirima. Karanna onada nadda? Karanna ona. Ena ira kandinna depada teacher? Ira kandinna ona. Ira kandinna ona. Onna hena enda. Hariyatama hari. Ena api yamu ilanga kotasata kenuja. Kenuja balanna mata kiyanne ilanga kotasa monawada karanna tiyenne kiyala kenuja. ඔබ පහත දැක් වෙන දේවල් කරනවාද එනම් හරි ලකුණ යොදන්න නම් වැරදි ලකුණ Una yodanna. Hari. Bohoma honda. Onna henam me dewal okkoma kiyawanna wenawa apita neida? Mewa karanawa nam hari lakunak daanalu karanne naththam wedi lakunak daanalu. Henam api kiyawala balala hari lakunada wedi lakunada daanne kiyala thorala daama balanna. Hamoma habai taniyema kiyawanna one. Api balanne hema nam hari wedi hariyata ape lamai daala tiyenawada kiyala. Tisumi, tisumi mana mana deh mi, lakonu karo pewati ke teacher teka kian dona, mana deh tisumi, kian lo berani enak paling ini mak kiamu kade, pilih velete, ha, pilih
පිළිවෙලට හා පිළිසිඳුව වැඩ කරනවා. එහෙනම් හරිද වැරදිද? ඔයා මේක කරනවද නැද්ද? හරි. එහෙනම් අපි හරි ලකුණක් දාමු නේද? හා. ඊළඟට දෙවෙනි වාක්‍ය කියවන්න බලන්න. ගත් තැනම තබනවා. හා, ගත් දේ ගත් තැනම තබනවා. හරිද වැරදිද? හරි. හරි. එහෙනම් ඔන්න අපි ඊළඟට අහලා බලමු සෙනුලිගෙන්. සෙනුලි, තුන්වෙනි වාක්‍ය කියවන්න බලන්න සෙනුලි. තමා වැඩ කළ ස්ථානයේ පිරිසිදු කරනවා. හා, පිරිසිදු කරනවා. කරනවාද ඔයා? ඔව්. ඔව්. එහෙනම් හරිද වැරදිද? හරි. හරි. ඊළඟට හතරවෙනි වාක්‍ය කියවන්න බලන්න. පන්තියේ ඔව් වතුර හලනවා. පන්තියේ කෑම වතුර හලනවා. හලනවද කෑම වතුර? නැහැ. එහෙනම් අපි දානවා මොකද්ද? වැරදි. වැරදි. හරි. ඊළඟට අපි හල බලමු සනුලිගෙන්. සනුලි, කියන්න බලන්න ඊළඟ වාක්‍ය. යහළුවා සම්ප රණ්ඩු කරනවා. රණ්ඩු කරනවද? නෑ. එහෙනම් මොකද්ද අපි දාන්නේ? වැරදින ලකුණ. වැරදි ලකුණ. ඊළඟට මොකද්ද කියන්නේ? කසල කුණු කසල නිවැරදිව බැහැර කරනවා. හරිද වැරදිද? හරි. හරි. බොහොම හොඳයි. එහෙනම් ඊළඟට අපි අහලා බලමු ඔනෙලිගේ. ඔනෙලි, කියන්න බලන්න ඔනෙලි ඊළඟ එක. අපේ හත්වෙනි වාක්‍ය. මම උදෙන්ම පාසලට යනවා. යනවා. හරිද වැරදිද? උදේම පාසලට යනවද නැත්නම් පරක් වෙලා යනවද? මම උදෙන්. උදේම පාසලට යනවද? හරි. හරි. එහෙනම් ඔන්න අපි හරියට දැම්මා. හොඳයි. ඊළඟට අටවෙනි වාක්‍ය. හරි. අපි නෙත්තම්ගෙන් එහෙනම් හම්බවෙමු. මම උදේම පාසලට යනවා. හරි. පාසලට යනවා. හරි. නෙත්තම් ඊළඟ වාක්‍ය කියවන්න බලන්න නෙත්තම්. අපේ අටවෙනි වාක්‍ය. අටකෙන් කොත් වලට කොර දමන ලියා තිබේ. පොත්තරට කවර දමා නම ලියා තිබේ. පුතාගේ එහෙමද? නම ලියලා කවර දාලා තියෙනවද? ඔව්. එහෙනම් මේක හරිද වැරදිද පුතේ? හරි. හරි. ඔන්න අපි එන හරියක් දැම්මා. ඊළඟ එක දෙස්පොට පාගමින් දුවනවා. හරිද වැරදිද? කරනවද ඒක? වැරදි. වැරදි. ඔන්න එහෙනම් වැරදි ලකුණක් දැම්මා. ඊළඟට අපි මෙතුසාරිගෙන් හම්බවන මෙතුසාරි අවසාන වාක්‍ය දෙක කියවන බලන්න. 10 වෙනි වාක්‍ය. ජල ඔව් කරම් කරම ඇර තබනවා. ජල කරමද කරාමද? කරාම.
කරාම ඒක තමයි ජල කරාම අර තබනවා හරිද වැරදිද වැරදි වැරදි අරලා තියන්න හොඳ නෑ නේද හා ඊළඟට කඩදාසි ඔව් කැබලි බිම දමනවා හා කඩදාසි කැබලි බිම දමනවා ඔයා කරනවද එහෙම නැහැ නැහැ එහෙනම් ඒකට දාන්න ඕනේ අපි හරිද වැරදිද Dana tam onda verde dan dona neda hadi bom hondai bom hondai enang onda pi karan dora dema lada hadi lakuna dema karan honda nadi dema lada verde lakuna dema ito lada putai metin onda tapi di pasar panti kamai turisin do lasa na tiaga na karan na puluhan dema koda karan karan na puluhan ni metin api hadi verde da maki bano hada ilang dora na perti ena ma pasar lady abro da karan ai dak kena kaat pat kaapatin pata karan na kiela නේද? ආ එහෙම තමයි ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ. හානේ. එතන ඉඳන් අපි බලමු ඊට පස්සේ ඔයාලට තියෙනවා මාසවලට අදාළව විශේෂ දවස් ලියන්න. එතකොට පුතේ මෙතනදී මේ මාසෙන් මාසෙට දීලා තියෙනවා එක එක තියෙන උත්සව නේද අපිට දිනේ ලකුණු කරන්න තියෙන්නේ. හැබැයි මෙන්න මෙහෙම දේක ඔයාලා මෙතනදී කරනවා නම් ගොඩක් හොඳයි. මේ මාසවල යෙදලා තියෙන දැන් අපි හිතමු කොනි දහස් දිනේ. දහස් දිනේ තියෙන මොන මාසද කියලා හොතින්. ආ දිනයත් එක්කම මතක තියාගන්න අමාරු වෙයි. ආ නිදහස් දිනේ මොන මාසද කියලා හොතින් පෙබරවාරි මාසෙ කියන්න. ඒත් එක්කම සිංහල හින්දු අලුත් අවුරුද්ද මොන මාසද කියලා හොතින් අප්‍රේල් මාසෙ කියන්න. තයි පොංගල් උත්සවය මොන මාසද කියලා හොතින් ජනවාරි මාසෙ කියලා කියන්න. මේ වගේ අපිට උත්සව සමරන විශේෂ මාස ටික. ආ නත්තල් උත්සවය සමරන්නේ මොන මාසද කියලා හොතින් දෙසැම්බර් මාසෙ කියලා කියන්න. නේද? ආ රාමසාන උත්සවය පවත්වන්නේ මොන මාසද කියලා හොතින් එහෙම ජොලි මාසෙ කියලා කියන්න. මේ වගේ මාස ටිකක් ඔයාලට පිළිවන් මතක තියාගන්න පුළුවන් නම් දිනේ දානකොට මෙන්න මේකත් වැදගත් වෙන විශේෂ වෙනවා ඒක ඒක උත්සව තියෙන මාසය ගැන සැලකිලිමත් වෙන එක හොඳයි එහෙනම් තව පොංචි කොටසක් තියෙන අපි ඒ කොටස ඊළඟ දවස් සාකච්ඡා කරමු අපේ පළවෙනි පාඩම් තේමාවට අදාළව හොඳයි බොහොම හොඳයි අද හොඳට ළමයි උත්තර දුන්නා ඒ වගේම කියවීම කොයි වගේද කියලා අපි දරුවන්ගේ බැලුවා කියවන අවබෝධ කරගැනීමේ හැකියාව තියෙනවද කියන කාරණාවත් අපි ඔන්න තහවුරු කරගත්තා එතකොට තව අපේ වේගය වැඩියෙන් තියෙන්න ඕන මේ වේගය හදා ගන්න ඕන ඉක්මනින් කියවන්න ළමයි තමයි ඉක්මනින් ඔන්න ප්‍රශ්න කරලා ඉවර කරගන්න පුළුවන් හැකියාව තියෙන්නේ නේද? ඒ නිසා අපි කියවීම තව දියුණු කරගමු පොත් වැඩිපුර කියවමු කතන්දර පොත් කියවමු ඒ විදිහට අපි ඉදිරියට වේගෙන් මේ කොටස් නිම කරන්න බලාපොරොත්තු වෙනවා හොඳයි. එහෙනම් අද දවසේ අපි වැඩපොත සාකච්ඡා කිරීමේ කොටස මෙතනින් නිම කරනවා. තවත් දවසකදී අලුත් කොටසක් එක්ක අපි ආයෙමත් හම්බ වෙනවා.